અને અમ્મા પા મી વેન દીવાલ ઇના વેલાતે કિના નોઈ બે ઇના વેલાતે કિના નોઈ બે કાટ કિયન્ન દ મી દીવાલ ઇના વેલાતે કિના નોઈ બે ઇના વેલાતે કિના નોઈ બે અને મડે કૌદ અંદુન ગત્તે નૈ વગે વગત નૈ હિતલ બેલુવે નૈ વગે વગત નૈ હિતલ બેલુવે નૈ નૈ આતતિ સપ બોવેતિ મે ઇંગિ બિંગિ ઓબટાઈ નિતિ નૈ આતતિ સપ બોવેતિ મે ઇંગિ બિંગિ ઓબટાઈ નિતિ અને અમ્મા પા મટન અને સેકોય રોસમન કાર્યામાં નથી મેડમ. મેડમ මොකද්ද අපේ ඇමතිතුමාට ඔය රොස්මන් එක්ක තියෙන සම්බන්ධය? අපේ කෙනා. ඒ කියන්නේ ඇමතිතුමා. අනේ නිදාගෙන හිටියේ. ඔය වෙලාවේ රොස්මන් ආවා ඇමතිතුමාව හම්බ වෙන්න. මං ඉතින් රොස්මන් ආවා කියලා ඇමතිතුමාව හැරවන්න ගියා. අනේ ඔය වෙලාවේ තමයි ජනෙලේ පැන්නේ. එතනයි සැකේ. රොස්මන් කියන නම අහපු ගමන් ඇයි අපේ ඇමතිතුමා ජනේලෙන් පැන්නේ? ඔතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. හරියට හරි. හරියට හරි. මැඩම්, එතකොට ඇමතිතුමා ජනේලෙන් පැන්නේ කොහට? ගේ ඇතුළට. ගේ ඇතුළට? ඒ කොහොමද? ඒ කියන්නේ මේකයි. ඔය පත්ත ශරීරයේ ජනේලෙන් රිංගවන්න බෑනේ. ජනේලෙට කකුල තියලා ජනේල් පත්තේ එල්ලුණා විතරයි ජනේලෙ බිත්තියෙන් ගැලවිලා ඔළුවටම වැටුණා. ඇමතුමයි ජනේලෙ දෙකම ආපහු ගේ ඇතුළට වැටුණා. අනේ ජනේලෙ ඔළුව වැදිච්ච වෙලාව ඉඳලා යාට කිසි දෙයක් මතක නෑ. ඔය අවුරුදු පහේ කාලේ වෙච්ච දෙයයි ආන් ඒව මතක. මට කතා කරන්නේ ටීච කියලා. ටීච! ඔය දැක්කනේ? ටීච! මම පිප්පි මරයි. ඕ බලන්නකො මං දැන් 1000 වතාවක් එක්කරගෙන ගියා. අනේ ටීච මාව පිප්පි කරන්න එක්ක යන්නකො යත්තම ඇඳුම් වල දානවා. ඇඳුම් හොදන්නේ. Yeah.
ඔය ඇමතිතුමාට දිවිනහ ගන්න තරම් දේශපාලන ප්‍රශ්න තිබුණද? නෑ. ඔය මේ අමාත්‍යංශයට ගෙන්නපු බඩු වගේ පිළිබඳ විශේෂ විවාදයක් නම් අද පාර්ලිමේන්තුවේ තියෙනවා. ආ. එහෙනම් අනිවාර්යයෙන්ම ඒකේ අක්‍රමිකතාවය ඇතිනේ. අක්‍රමිකතාව වෙච්ච පළවෙනි වතාවය කීතරයක් වුණාද? ඒ හැමතරේම මේක විපක්ෂය විසින් අපේ ඡන්ද කඩන්න කරපු කුමන්ත්‍රණයක් කියලා අපි ෂේප්ුණා. ඒ නිසා එමත්තුම ඕකට බය වෙන විදියක් නැහැ. මේ සබ කෝලේ ඇති වුණාද දන්නේ නැහැ. මොන කෝලේ? සබ කෝලේ. එමත්තුමා අවුරුදු 23ක් පාර්ලිමේන්තුවේ හිටියට අද වෙනකන් එක වචනයක් කතා කරලා නැහැ. ඔය මොනවා හරි කලබලයක් ඇති වුණාම සෙන්කෝලේ උසගෙන එහාට මෙහාට දිව්ව හැරෙන්න මෙන කිසිම දෙයක් කරලා නැහැ. ඇඟපත ලොකුවට තිබ්බට හිත හරි ලාභකයි පොඩි දරුවෙක් වගේ. දෙනුතට හරි ටබ් එකේ බයිටුනි කියලා ඇඬුවා හොඳටම. මැඩම් එමත්තුමා ටබ් එකේ බැස්සද? අනේ මං සුටෝස් ගාලා චූට්ටක් බලලෙන්න. ඒකම්. එමත්තුමා නානෝ බලන්න ඔච්චර ආසද? නෑ ඔයජි මාත්‍යා මේ දේශපාලන වැඩ නිසා විනෝද චාරිකාවක්වත් ගින්නේ නෑ කාලෙකින්. අනේ එමත්තුමා ටබ් එකේ බැහැලා ඉන්නවා දැක්කනම් පින්නවල අලි නානෝ බැලුවා වගේ සතුටු වෙන්න පුළුවන් නේ තේ හාමුදුරුවනේ. මේ දෙයනේ ලේකබෝ. එමත්තුමාට අර සිහිය නැති වෙලා ඉන්නවා. තමසර විතර බිහිලු. ඊජා. අයියෝ. ඊජා. මං කකුල් දෙකේ දාලා ඇමති පුතාව දොයි කරන්න. ඊට කලින් ලේකම් මාමගේ පිටේ නැගලා ලුණු ගිහින් එන්නකෝ. ඒක අලිතෝයි. අලිගාරෝයි. ජෙනරල් හොස්පිටල්. ඔව් මේ ඉමර්ජන්සි පොඩ්ඩක් ලෑස්ති කරලා තියන්න. කොඳු වැට පෙළ කුඩු වෙච්ච රෝගියෙක් දැන් එන්න ළඟයි. ඕකේ. ආ ලේකම් තුමා මොකෝ මේ? ලේකම් ලේකම් කියලා ගෑ ගන්න එපා. ඇමති බබාට පේනවට මම මේ හැංගිලා ඉන්නේ. කරන වැඩවලට ඉතින් හැංගිලා නේන්නම් ඉන්න වෙන්නේ. දැන් කොඳු වැට පෙළ හොඳයිද? මම හොස්පිටල් එකටත් කෝල් කරා. දැන් රෝගියෙක් එන්න ළඟයි කියලා. මේ එහෙම අවස්වාදින කතා කියන්න එපා. මට කිසිම අසංචියක් නැහැ. මේ හොඳට ඉන්නේ වයිසි මාත්‍ය. ලේකම් මාමා කෝකෝ කී කියන්නේ ඇමති පුතා හොයන. ඔන්න ඇඬුවොත් නම් අපි දන්නේ නැහැ. ඇමති බබා ඇඬුවොත් නලව ගන්න මැඩම් හරි ඉන්නවා. මම මේ කල්පනා කරන්නේ මේ වෙලාවේ ඇමතුමාව පාර්ලිමේන්තුවට ගෙනිය ගන්න බැරි වුණොත් අනේ අම්මේ අපිට ජීවිත කාලෙම අඬන්න වෙනවා. අපිව නලවන්න කිසි කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. අනේ වයිස් මාත්‍ය මෙහෙම කරමු. මේ ඉන්න තත්ත්වෙන් ඔහොමම දාගෙන පාර්ලිමේන්තුවට අරන් යා. අපිට ආරක්ෂාව දෙනවා. මේ පිස්සු කතා නම් කතා කරන්න එපා ලේකම්තුමා. මම මේ රොස්මන්න අත්අඩංගුවට ගන්න යන ගමන් මරුනේ. යක් මාතෙන්න මේ 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 ලේකම්තුමා ලේකම්තුමාලා අපේ රාජකාරී කරන්න ගිහිල්ලා ඇති වෙලා තියෙන දේවල් හොඳ ටෝම ඇති. මම අද කොහොම හරි ওই රොස්මන් කාර්යාව හොයලා මේකේ ඇත්ත නැත්ත දැනගන්න. මම මේ කල්පනා කරේ ඔයසි මහත්තයා ඇමතුමාගේ සේරම හොර වැඩ දන්න එක මං. මටත් තොර ඇමතුමා මේ කීක ගේම් දෙනවනේ. දැන් ওই රොස්මන් කාර්යයේ කේස් එක මං දන්නේම නෑ. ඒ කියන්නේ ඇමතුමා තමන්ගේ ළඟම ඉන්න අයටත් හොරෙන් වැඩ කරනවනේ. ආව් 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 ඒගොල්ලෝ ලොකු ලොකු ගේම් ගහනවා. බැරි වෙලා හරි මාට්ටු වුණොත් ඉස්සෙල්ලාම කරන්නේ කලින් දිනයක් දාලා අපි වස් කරනවා. වස් කළා කියනවා මම නම් ඒ ගැන දන්නේ නැහැ. ඔය කලින් හිටපු ලේකම් තමයි ඕක කරලා තියෙන්නේ කියලා අපිව මාට්ටු කරනවා. දැන් අපි මාට්ටු වුණොත් අපි බන්ධනාගාර. ඒගොල්ලෝ මාට්ටු වුණොත් ඒගොල්ලෝ බන්ධනාගාර රෝලි. අපි මේ ලයිට් දාගෙන හොන් ගහගෙන ස්පීඩ් යනකොට මිනිස්සු හිතනවා හරි ෂෝ ජොබ් එක කියලා. මේවා හරි රිස්කී ජොබ් වයිසි මාත්‍ය. ඒකෙන් ඉතින් ලේකම් තුමාට අවශ්‍යයක් වෙලා නැහැ නේ.
ඔය කසාද බැන්දයි කියන්නේ මෙහෙන් වැඩක් කරගන්න ආපු ළමයිකොලු නේ ඔයයි වාතර කියන්නේ ඒ දවස්වල යා දිගටම කාලයක් මෙහෙ බඩ ගෑවා ගුරුපත් වීමක් අදා ගන්න ඉතින් ගුරුපත් වීම අරන් දුන්නද ගුරුපත් වීම හදන්න කලින් එයාට ගුරු දෙගුරු රැස්වීම වලට යන්න උනානේ දැන් නම් කියනවා ඉතින් රස්සාවක් ඕන නෑ මෙයා මං ළමයි හත් දෙනා බලාගෙන ඉන්නම් කියනවා ළමයි හතක් එතකොට එච්චර කල් යනකම් වැඩේ කරලා දෙන්න බැරි වුණාද එයාට තමයි ඔච්චර ඉක්මනට වැඩක් කරුනේ නැත්තම් ගොඩක් කල් යනවා දැන් මේ ඊයේ පෙරේද අපේ ඇමතුමා විමධ්‍යගත අරමුදලින් බෝකුවක් පාස් කළා ඒක මනින්න ගියපු මිනින්දුවරට අලි ගහලා මලානි අලි ගහලා මලා බෝකුව ඉල්ලලා තිබුණේ මීට අවුරුදු 40කට 50කට කලින් ඒක හැදෙන පරක්කු නිසා මිනිස්සු ගම දාලා ගිහින් ගම කැලේට ගිහින් කැලේට අලි ඇවිල්ලා ඒ ආපු අලියෙ තමයි මිනින්දුවරට ගහලා තියෙන්නේ ආහහා දැන් ඒකට බෝකුව හදන්න පරක්කු වුණේ හිඳ වෙන්නේ නැති අලි ගහන්නේ නැත්තේ දැන් ඒතුළු මිනින්දෝරුවට අලියා ගැහුවා නම් පාස් වෙච්ච සල්ලි වලට ආහහා හරි හරි මට මේ රාජකාරී කරන්න යන්න පරක්කු වෙනවා ඔයසි මහත්තයා ඈ දැන් ඔය රොස්මන් කාර්ය අල්ලගෙන ඔයසි මහත්තයා දැනට එක්කයි යන්නේ පහ හොඳේ ඇයියේ ඇයි කියන්නේ එතකොට රොස්මන් කාර්ය ඇමතුමාගෙන මොන මොනා කියනවද කියලා අපි කොහොමද දැනගන්නේ ඒ හින්දා අල්ලගෙන කෙලින්ම අපේ තැනට මේකේ තියෙන ගබඩා කාමරයක් ෂෝ ප්‍රශ්න කිරීම වලට නියම තැන අනිත් එක එතකොට නීතියත් එක වහලක් යට දේශපාලනයත් එක වහලක් යට වැඩ රාජකාරි લેසි මම කොහොම හරි ඔය රොස්මන් කාර්යව අද කුදලගෙන එනවා ඔයසි මත්ය අන්න ඇමතුමා එනවා අන්න තින් බල හංක උද්දුවන්නේ මේ පැත්තට අයියෝ අනේ ලුණු ගෙනියන්න නම් කියන්න එපා මට බර දරන්න බෑ මගේ තුනඩිය කඩලෙයි මගේ අම්මා අයියෝ ලේකම් තුමා පිස්සුද මම මොකටද ඔහේ ගිලුම් යන්නේ මේ නර්ස් නංගිනි මං හිතුවේ මම ඇමතුමා කියලා ඇමතුමා තමයි හොයන්නේ දැන් පැයක 30 නම් මේක කවා ගන්න පස්ෙන් දුවනවා නර්ස් නංගි ඔය සත්තරන් අත් දෙකින් මට බද්ද බින්ද කවන්න ඔළුව ජනේල ගහපන් එනවා කො මල විකාර ඇත්තටම විකාර වෙලා තමයි ඉන්නේ ඇත්තමයි ඇමතුමාව අද කොහොම හරි පාර්ලිමේන්තු ගෙනියන්න ඕ නැත්තම් මම විනාශ මීඩියා වලින් අපිව කයි මාමේ අයියෝ මොකද්ද මාමේ මීඩියා කියන්නේ මම මීඩියා කියන්නේ ඇමති පුතා මාධ්‍ය මාධ්‍ය ඒක කන්න පුළුවන් එකක්ද මාමේ ලංකාවේ තියෙන ඕන දෙයක් කන්න මීඩියා කන්න යන්න එපා දිරවන්නේ විකාර නෙමෙයි ඇමතුමා අපි පාර්ලිමේන්තු යන්න ඕන නොගියොත් එහෙම විනාසයි මං කියන්නේ මෙහෙමයි කතා කරන්න ඕනේ අපි යමු ගිහිල්ලා කැන්ටිමට වෙලා බඩ පැලෙන කාලා එමු එහෙමත් නැත්තම් විපක්ෂෙත් එක බොරු රණ්ඩුවක් දාගෙන පුට්ටු කඩලා ගිනි තියලා අපි පැනලා එමු යමු හරි 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 අපි බත් කටක් කමුකෝ බත් කටක් කාලා ලොකු එමු ඊට පස්සේ අපිට පුළුවන් පාර්ලිමේන්තු යන්න මාමේ මොකද්ද මාමේ පාර්ලිමේන්තුව කියන්නේ කන දෙයක්ද ඔන්න බලන්න නර්ස් නංගි ඇමති කෙනෙකුට මං කොහොමද පාර්ලිමේන්තුව විස්තර කරන්නේ හරි 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 ඇමති පුතා අබ්බත් කටක් කමුකෝ අබ්බත් කටක් කාලා ලොකු වෙලා පරිමේන්තු යමු ආන්නේ අත්තියගෝ පිටි අත්තියගෝ පොඩි එකෙක් නම් අල්ලලා කවන්න තිබුණා ඇනස් නංගි අද බැරි වෙලාවත් ඇමතුමාව පාර්ලිමේන්තු එක්කන් යන්න බැරුණොත් එහෙම ලොක්කා අපිව කනො බෑන්ඩේජ් එකක් දැන් ඔළුවේ නැහැනේ ඔය විදිහට අරගෙන ගියොත් මට රස්තාව බේර ගන්න පුළුවන් වෙයිනේ. බෑන්ඩේජ් එක නැහැ කියලා නෑ හැබැයි. ඔළුව කොහරි වැදලා කියලා ඕන කෙනෙකුට තේරෙන්නේ. ඔළුව වැදුනා වගේ අය ඕන තරම් ඕකේ ඉන්නේ. ලොකු වෙනසක් දැනෙන එකක් නෑ. මේ නර්ස් නංගි කොමාරව බට්ටික කවලා මූණ හොදලා ෂෝයි ඇඳුමක් අඳලා ගන්නකෝ. මේ මොකටද මොන්ටිසෝරි යවන්නේ? මොන්ටිසෝරි මත් නෙමෙයි. මහත්මයෝ මේ තනි පංගල මේ මාව ගබඩාවකට ගත්තේ මම මුලින්ම කියනවා කවුද තමසිට රොස්මන් කියලා නම දැම්.
හරි නිකන් කරත් එකට BMW කියලා ගැහුවා වගේ කිසි ගැළපිල්ලක් නෑ මිනිසුන්ට නම් දාන්නේ උපංගමන්නේ මහත්තයෝ දැන් ওই පොඩි කාලේ දාන නම් වලට ලොකු නාම කවුද මහත්තයෝ හරියට හැදෙන්නේ දැන් බලන්න අපේ බාරකේ අයිතිකාර මහත්තයා එයාගේ නම සුචරිත පහන්සි ගැළපෙන්න දැන් ළඟම උදාහරණේ අපේ අමතුමා හින්ගෙන්ද ඒක හින්ගෙන්ද නෙමෙයි මහා කෙන්දනේ හරි 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 මම හදන්නේ මේ ප්‍රශ්නේ ගොඩින් බේරගන්න ඒකට තමුසුමට උදව් කරන්න ඕනේ මට කියනවා තමුසෙයි අමතිතුමයි අතර මොකද්ද තියෙන සම්බන්ධය ආපෝ අම්මා මුත්ත කාලේවත් අහපු කතාවද මහත්තයෝ මට හතර ඉල්ලෙච්ච අනේ මං අයින්දර දරු පවුල් කාර්යයෙන් මහත්තයෝ මට ඔය අනිත් සම්බන්ධතාව නෑ ඉතින් එහෙම තිබුණත් මේ අමතුමා වගේ ආපෝ නෑ 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 එෂේ මම කියන්නේ තමුසේගේ නම කියපු ගමන් මේ ජනේලකින් පයින්න තරම් බයක් ඇති වෙන්නේ කරවල ගේන කියද දන්නේ නෑනේ කරවල ඔව් මහත්තයෝ මේ මම මේ සැරේ ඇහැල පොයට බලු කපුරු දානියක් දෙන්න ඉන්නේ ඉතින් මේ හීන්කෙන් තමයි තුමා ආපු එතුම ගානේ කරවල කඩු දෙන්නම් කියලා බොරු කියන්නේ පොවයි ඒ අමතුතුමා එහෙම පින් අතේ වැඩ කරන්න වෙන්නේ නෙමෙයි ඔය බලු කපුරු දානියක් දුන්නොත් ඒකේ කරවල ටිකක් ගනි මේ තමුසු මාව අන්දන්න ලෑස්ති වෙන්න එපා මේකනේ මහත්තයෝ හීන්කෙන් ද අමතුතුමා දිනෝමු කියන පෝස්ටරේ බල්ලන්ට කැම දුන්නොත් එතුම කරවල කඩු දෙන්නම් කිව්වා දැන් හෙටින් පස්සේ ඔය චන්ද ප්‍රචාර කටයුතු අහවරයිනේ මහත්තයෝ හැබැයි ඉතින් පෝස්ටරේ බල්ලන්ට කැම දෙන්න තහනම් නැහැනේ ගහන්නනේ තහනම් නඩුනේ ඕයි සී මට දැනෙයි තියෙන්නේ තමුන්ට වාසියක් නැතුව කිසිම වෙලාවක වෙන කාටවත් උදව් කරන කෙනෙක් නෙමෙයි ඔය ඇමතිතුමා ඒකනේ සර් ඒකනේ බොරු කියන්නේ පොයි ගමකට ලයිට් දෙනවයි කියලා දෙන්නේ නැතුව ඒ ගමේ උන් උද්ඝෝෂණය කරද්දි බය නොවුණු ඇමතිතුමා උඹේ කරවල කෑල්ලට බය වුණානේ අනේ සර් ආංග විද්‍යාව මම මේක න දන්නේ නැහැ සර් අම්මා බල්ලා ආ ආ ආ ආ හරි 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 මට දැන් තේරෙනවා ඔබ මේ සර්මයි කමසී ඇඳගෙන ගමේ එකෙක් වගේ ඇවිල්ලා මාව අන්දන්නේ මේ OIC ව එහෙම අන්දන්න බෑ නැත්ත කියනවා නැත්තම් ගොඩක් කරදර වෙන්න වෙයි ඇන්ටි ඇන්ටියා ඒ මට මේ ඔක්කොම කිවස් තැහැකි මේ ඇන්ටි ඇන්ටි ගානක තමයි ඉවසන්න මේ අයියකෝ තාමම කසාද බලින් හිතලවත් නැහැ ඇන්ටි ඇන්ටියා මොකද හරි 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 අමුතු පුතා අඬන්න පා මොන පුතානේ හා දැන් අඬන්න තු කියන්නකෝ මගේ පුතා ඇයි කියලා ඇන්ටි එන්නකො කොටු පරි මොකද්ද මගුලක් කියන මැඩම් ආවොත් එහෙනම් අමුතු පුතත් ඉවරයි මාත් ඉවරයි මගේ හොඳ පුතානේ පුතා තනියෙන් බට්ටපයින නර්ස් ඇටිට වැඩ ගොඩාක් තියනානේ හඳ මං තනියෙන් කොටු පනින්න ඇන්ටිට පුළුවන්ද නැවෙන්න? ඈ? එහෙම කොටද? මට බට්ට ගන්න නැවෙන්න බෑ. නැවුණාම ඔක්කොම කැරගෙනා වගේ. මං බට්ට අරන් දෙන්න. පුතා පයින්න. ඉන්න බට්ට. මේ පහේ කාසියද මේ බට්ටට දාන්නේ? ආ. අයියෝ ළමයෝ මේ පේන්නේ නැති එකකින් බට්ට පැන තැහැකිද? පොඩ්ඩක් ඉන්නකෝ. ආ. මේ තින් එලි
එලිසබෙත් මොකද්ද ලොකු සද්දයක් ආවේ මේ නර්ස්ට පාඩුවේ ඉඳ දෙනවා නර්ස් නර්ස් ලගොයිද මේ මේ අපේ නිල නිවසනේ නර්ස්ලා ඉන්නෝනේ ඉන්නේ මොකද මේ ඩාලින් ඔයාට අසනීපයක් වුණාද ඈ මේ මගේ ඩාලින්ව හොඳට බලා ගන්න ඕනේ ඈ හරිද හොඳට බලා ගන්න ඕනේ ඩාලින් මේ අද මගේ පාර්ලිමේන්තු දවසනේ මගේ පළවෙනි කතාව ඔව් මේක මම අද යන්න ඕනේ කොහොමද ලේකම ලේකමව ලේකම අනේ මැඩම් ඇමතිතුමාට දැන් සනීපයිනේ මම හොස්පිටල් එකට යන්න නේ යන ගමන් OIC ටෙන්ඩ කියනවා මම අද මේක දෙකෙන් එකක් බේර ගන්න ඕනේ ඔයදි මාත්‍ර පුදුම හයියක් තියෙන්නේ නේ මෙච්චර මාට තඩි ගාලා කිසිම හන්දියක් නැහැ නේ තු විතරක් ඔගේ ඇස්වා කන්ටවා වදීමට මේ මගේ අමාරුවෙන් තොට වැඩක් නැහැ මට ඇත්තන කිව්වොත් තෝගේ අඩි අඟලට තරම් දැනගනි අනේ මං කිව්වනේ මහත්තයෝ මං ආවේ කරවල ටික ගෙනියන්න ආයේ නැතේ කිව්වනම් ඉතින් මං ආයේ යනවනේ ඕන කෙනෙකුට අගහික ගන්න ඇති වෙනවා ඕකට මැරෙන්න ඕනේ හරි එතකොට උඹ කියන්නේ නෑ ඉතින් බලහා මට ආයේ උඹට ගහන්න වෙනවනේ මහත්තයෝ ඔය දින්ග යටි 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 අනේ හරියට තමයි එක පාරට තුනක් වැදුනේ මේ මොකද මේ ගොනේ කන නංගි නංගි තොට ගොනේ කැලලා වදි අලියකුත් පා ගන්න තිබුණේ මේ ඔයසි මහත්තයා මැඩම් මෙන්න කිව්වා අර තුමට සීය ඇවිල්ලා හා සර් බොහොම කැතට බලන්න එපා නීතිය නොමගෙයි නොමගෙයි නෙමෙයි තෝ අවසන් ගමන් යයි මම ඇමතිතුමාගෙන් සම්පූර්ණ විස්තරය දැනගෙන එනවා ඊට පස්සේ තෝ ඉවරයි ඈ තෝ තෝ මල ගන්න යන්න ලෑස්ති සර් මං කෝට් එක අන්දන්න කෝට් එක අන්දන්න ඕනේ කො මං එන්නම් බෝ මං බලන්න හරි මේ ගිනුම් වාර්තාව වැරදි කියලා කිව්වහම මේක කල් දාගන්න පුළුවන් හා සර් වයිදි වාත්‍ය දෙගන්න මොකද මේ පැත්තේ සර් දැන් හොඳයි වගේ නේ මට ඉදී කවදත් හොඳයි නේ ඇයිෂේ ආ මං පක්ෂේ හිටියත් විපක්ෂේ හිටියත් මට කවදත් හොඳයි සර් කියන්නේ රොස්මන් කියන හාදයව අපි අත්අඩංගුවට අරගෙන දරුණු ප්‍රශ්න කිරීම කියන්නේ ඈ රොස්මන් ව මොකටද ඇයි ඔය රොස්මන් නාවා කියලා මැඩම් කියපු නිසානේ සර් ජනේලෙන් පෙන්නේ නේ මොකද කියන්නේ රොස්මන් නාවා කියලා මැඩම් කියපු වින්දානේ සර් ජනේලෙන් පෙන්නේ රොස්මන් නාවා කියලාද කිව්වේ ඕනේ රොස්මන් නාවා කියලා කියපු වින්දානේ අපි මිනිහව දරුණු ප්‍රශ්න කිරීමක කරන්නේ අප්පා මං එදා හොද තද නින්දේ හිටියේ කවුද මන්ද ගෑනු කටහඬකින් කූතල එක පාටම හස්බන් නාවා කියලා කිව්ව විතරයි මතක මං පැන්න ජනේලෙ වැදුනා එච්චරයි මට මතක. hina vela bae hina novi bae ane amma